ආණ්ඩුව සංචරණ සීමා සෞඛ්‍ය නීති රෙගුලාසි කිසිම වගකීමකින් තොරව පැයෙන් පැයට වෙනස් කරනවා. ඒ නිසා විවිධ ශේෂ්ත්‍ර හැම ශේෂ්ත්‍රයක් තුලම අර්බුදකාරී තත්ත්වයක් පැන නගමින් පවතිනවා. නිවෙස්වල රෝග ලක්ෂණ මතුවෙච්ච අය ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවද අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ආණ්ඩුව සහ සෞඛ්‍ය ශේෂ්ත්‍ර කොයිතරම් පුරසාරම් දෙඩුවත් මේ වසංගත තත්ත්වයට ගොදුරු වෙලා ඉන්න ජනතාව ඉතාමත්ම අසරණ අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙන බව අපි කනගාටුවෙන් නමුදු ප්‍රකාශ කරන්නට ඕන. හරි පුදුම ආකාරයේ දෙයක් මේ ඇතුලේ වෙනවා. වෙන රටවල් වල කොරෝනා මරණ වාර්තා වෙන්නේ කොරෝනා පොසිටිව් වුණයින් පස්සේ තමයි ඒ පුද්ගලයා මරණයට පත් වෙන්නේ. හැබැයි අවාසනාවකට අපේ රටේ මරණයට පත් වුණයින් පස්සේ තමයි කොරෝනා පොසිටිව් වෙන්නේ. ඒක තමයි අපේ රටේ සෞඛ්‍ය ශේත්‍රයේ තියෙන දක්ෂතාවය. අපි මේක සෞඛ්‍ය ශේත්‍රයට චෝදනා කළ වැඩක් නැහැ. මොකද ආණ්ඩුව මේ සෞඛ්‍ය ශේත්‍රය මෙහෙවීමේ වැරද්දක් දුර්වලතාවයක් හැටියට තමයි අපි දකින්නේ. මොකද මේ පිළිබඳව කටයුතු කළ දක්ෂ නිලධාරීන් විශේෂඥයින් මේ වෙනකොට පළවෙනි රැල්ල මැඩපවත්වන්නට පුරෝගාමීව කටයුතු කරපු උදවිය මේ වෙනකොට එම තනතුරු වල නැහැ. ඇතැම් අය මේ රටෙත් නැහැ. ආණ්ඩුවට වමනා කරන්නේ මේක වසංගතය යටපත් කරන්නට නැත්නම් ජනතා වසංගතයෙන් වේරා ගන්නට නෙවෙයි, මේ වසංගතය වසන්තයක් බවට පත් කරගෙන සුනාමිය තමන්ට ආශිර්වාදයක් කරගෙන ඒකෙන් මිල මුදල් උපයා ගත්තා වගේම මේ කොරෝනා වසංගතයත් තමන්ට වසන්තයක් කරගෙන තමන්ට වාසනාවක් කරන විපත්‍ය සම්පත්තියක් කරගෙන තමන්ට විතරක් නෙවෙයි තමන්ගේ ගජමිතුරන්ටත් මේක සම්පත්තියක් කරගෙන ඔවුන්ට මේ ධන කුවේරයන් බවට පත් වීමට පාර කපා ගැනීම තමයි මේ ආණ්ඩුව ගෙන යන මේ වැඩපිළිවෙල තුලින් පැහැදිලි වෙන්නේ. දැන් අපි පහුගිය දවස්වල පැහැදිලිවම රටට මාධ්‍යයට ප්‍රකාශ කරන්නට යෙදුණා breaking.lk